ඔයාල මේ එකතු වෙලා ඉන්නේ DMSL YouTube channel එකත් එක්ක. ඔන්න අද අපි මේ වීඩියෝ එකදී කතා කරනවා ඔයාලගේ girlfriend ගේ හෝ boyfriend ගේ එහෙමත් නැත්නම් ඔයා අඳුන ඕනම කෙනෙක්ගේ WhatsApp chat එකක් කෙලින්ම අපේ phone එකට ලබා ගන්න කොහොමද කියලා. මෙන්න මේ ක්‍රමයේ මගින් ඔයාලට පුළුවන් කිසිම app එකක් භාවිත කරන්න නැතුව WhatsApp හරහාම අපිට ඒ chat එක ලබා ගන්න. ඒ වගේම මතක් කරන්න ඕන chat වලට අමතරව එයාලා share කරගත්තු photos videos පවා අපිට මේ ක්‍රමයේ හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් DMS වල subscribe කරන්න ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් all කරන්න. අපි යමු වීඩියෝ එකට. කරන්න ඕන දේ තමයි ඔයාලා මුලින්ම WhatsApp chat එක ගැනීමට බලාපොරොත්තු වෙන එක්කෙනාගේ phone එක විනාඩි කිහිපයකට ලබා ගන්න එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ screen එකේ මාත් වෙන කෙනෙක්ගේ phone එකක් මේ විදිහට ලබා ගත්තා. ඉතින් මම දැන් කරන්නේ එයාගේ WhatsApp Messenger app එක open කරගන්න එක. මේ විදිහට WhatsApp එක open කරගත්තට පස්සේ දැන් ඔයාලට අවශ්‍ය chat එක මෙන්න මෙතනින් තෝරගන්න ඕන. මම මෙන්න මෙතනින් එයාගේ ෆෝන් එකේ තියෙන උඩම chat එක තෝරගන්නවා. අපිට පුළුවන් ඒ chat එක එකපාරක් ටච් කරලා මෙන්න මේ විදියට ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේ විදියට ඒ chat එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති දකුණු අත පැත්තේ උඩම තියෙන ඉරි කෑලි තුනක්. දැන් ඔයාලා මුලින්ම අන්නේ ඉරි කෑලි තුන උඩ එකපාරක් ටච් කරලා දෙන්න. ඒ ඉරි කෑලි තුන එකපාරක් ටච් කරලා දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් ටිකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මෙන්න මෙතනින් 6 වෙනියට තියෙන මෝ කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ටච් කරලා දෙන්න. ඒ විදිහට මෝ කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ටච් කරලා දුන්නට පස්සේ අපිට අලුත්ම අලුත් ඔප්ෂන් ටිකක් මෙන්න මෙතෙන්දි බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මෙතනදී 4 වෙනියට තියෙන export chat කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ටච් කරලා දෙන්න. අපි ඒ විදිහට export chat කියන එක උඩ එකපාරක් ටච් කරලා දුන්නට පස්සේ මෙන්න මේ වගේ message එකක් බලා ගන්න පුළුවන් වෙයි. දැන් ඔයාලට මෙන්න මෙතෙන්දි බලා ගන්න පුළුවන් without media සහ include media කියලා ඔප්ෂන් දෙකක්. අපිට පුළුවන් මෙන්න මේ without media කියන පළවෙනි ඔප්ෂන් එක උඩ ටච් කරලා එයාලා message කරපු දේවල් පමණක් ලබා ගන්න. අපිට පුළුවන් මෙන්න මේ include media කියන උඩ එකපාරක් ටච් කරලා දුන්නට පස්සේ එයාලගේ messages ඒ වගේම WhatsApp stickers, photos සහ videos වගේ හැම දෙයක්ම ලබා ගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ ක්‍රම දෙක ඔස්සේම අපි කොහොමද එයාලගේ chat එක ලබා ගන්නේ කියලා. අපිට පුළුවන් මෙන්න මේ without media කියන උඩ ටච් කරලා එයාලා message කරපු දේවල් විතරක් අපිට ලබා ගන්න. මම මෙන්න මේ විදිහට without media කියන උඩ එකපාරක් ටච් කරලා දෙනවා. මේ විදිහට without media කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ටච් කරලා දුන්නට පස්සේ ඔයාලටත් මෙන්න මේ වගේ page එකක් open වෙයි. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඔප්ෂන් එකකින් කැමති ඔප්ෂන් එකක් තෝරගෙන ඔයාලට ඒ chat එක ලබා ගන්න. ඉතින් මම මෙතනදී WhatsApp ආධාරයෙන් තමයි මගේ phone එකට ඒ chat එක ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දැන් අපිට පුළුවන් මෙන්න මේ WhatsApp කියන උඩ එකපාරක් ටච් කරලා දීලා ඒ WhatsApp chat එක අපේ phone එකට ලබා ගන්න. ඒ විදිහට WhatsApp එක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් open වෙනවා. දැන් ඔයාලට මෙන්න මෙතනින් පුළුවන් ඔයාලගේ contact එක මෙතනින් select කරගෙන ඒ උඩ එකපාරක් ටච් කරලා දෙන්න. දැන් ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් DMSL කියලා contact එකක් තියෙනවා මෙතන. ඉතින් මේ තමයි මගේ phone එකේ WhatsApp එක. ඉතින් මම මෙන්න මේ විදිහට DMSL කියන උඩ එකපාරක් ටච් කරලා දෙනවා. ඒ විදිහට එකපාරක් ටච් කරලා දුන්නට පස්සේ මේ වගේ මෙතන හරි ලකුණක් වැටිලා ඒක select වෙයි. ඒ විදිහට ඒ කන්ටැක්ට් එක සිලෙක්ට් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ යට තියෙන කොළපාට රොකට් අයිකන් එක උඩ එකපාරක් ටච් කරලා දෙන්න. ඒ විදිහට රොකට් අයිකන් එක උඩ එකපාරක් ටච් කරලා දුන්නට පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඒ මැසේජ් එක සෙන්ඩ් වෙලා තියෙනවා. ඔයාලට තාම මේ ඩිස්ප්ලේ එකේ පේන්නේ මම අර වෙන කෙනෙක්ගෙන් ලබාගත්තු ෆෝන් එක. දැන් ඔයාලට පුළුවන් එයාගේ chat එකක් අපි ෂෙයා කරගත්තේ නැති විදිහට මෙන්න මේ chat එක ඉවත් කරලා දාන්න මෙතනින්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ මැසේජ් එක උඩ ටික වෙලාවක් මේ විදිහට ඔබාගෙන ඉන්න එක. ඒ විදිහට මේ મેસેජ් එක උඩ ටික වෙලාවක් ටච් කරගෙන හිටියට පස්සේ අපිට පුළුවන් මේ મેસેජ් එක සිලෙක්ට් කරගන්න මේ විදිහට. ඒ විදිහට අපි සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් ඔයාලට උඩම තීරුවේ පේනවා ඇති අයිකන් කිහිපයක්. දැන් ඔයාලා මෙතනින් මේ කුණු බක්කිය වගේ තියෙන අයිකන් එක උඩ එකපාරක් ටච් කරලා දෙන්න. ඒ විදිහට උඩ එකපාරක් ටච් කරලා දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් කිහිපයක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මෙතනින් පළවෙනියට තියෙන delete for me කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ටච් කරලා දෙන්න. දැන් ඔයාලා මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් අපි අපිට ආගත්තු મેસેජ් එක මෙන්න මෙතනින් ඉවත් වෙලා තියෙනවා. අපි මේ විදිහට chat එක ඉවත් කරගත්තු නිසා ඒ phone එක අයිති එක්කෙනාට කිසිම සැකයක් මෙතනදී ඇති වෙන්නේ නැහැ. අපි මෙතනින් මේ મેસેජ් එක අයින් කරාට අපේ phone එකේ මේ મેસેජ් එක save වෙලා තියෙන්නේ. දැන් ඔයාලට මම පෙන්නන්නම් මගේ WhatsApp එකට ගිහිල්ලා ආපු મેસેජ් එක කොයි වගේද කියලා. දැන් ඔයාලට මෙන්න මේ screen එකේ පේන්නේ මගේ phone එක. දැන් ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් මම send කරපු મેસેජ් එක මෙන්න මෙතන වැටලා තියෙනවා. අපිට පුළුවන් ඒ උඩ එකපාරක් ටච් කරලා දීලා ඒ મેસેජ් එක ඕපන් කරගන්න. ඒ විදිහට අපි ඒ උඩ ටච් කරලා දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඒ મેસેජ් ටික බලා ගන්න පුළුවන් වෙයි.
ඔයාලට මෙන්න මෙතනදි බලා ගන්න පුළුවන් ආපු දිනයත් එක්ක ඒ වගේම වෙලාවත් එක්ක කරපු chat එක මොකද්ද කියලා හැම විස්තරයක්ම මෙන්න මෙතනදී. ඉතින් මේ වගේ අවුරුද්දක් තිස්සේ කරපු chat පවා අපිට මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙන්න මෙතනදී media omitted කියලා message tiyuwoth බලා ගන්න පුළුවන්. අපි අර කලින් option එකේදී without media කියනක තෝරගත්තු නිසා තමයි මෙතන media omitted කියලා වැටලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් අනිත් ඔප්ෂන් එක භාවිතා කරලා එයාලා ෂෙයා කරගත්තු WhatsApp stickers, photos සහ videos වගේ හැම දෙයක්ම ලබා ගන්න. අපි දැන් ඒ ක්‍රමයක් use කරලා බලමු. දැන් ඔයාලට මේ screen එකේ නැවත බලා ගන්න පුළුවන් වෙන්නේ මම අර වෙන කෙනෙක්ගෙන් ලබාගත්තු phone එක. නැවත වතාවක් අපිට පුළුවන් අර ඉරිකෑලි තුනට touch කරලා අර කලින් ඔප්ෂන් ටිකම ලබා ගන්න. මේ විදිහට ඔප්ෂන් ටික ආවට පස්සේ නැවත ඔයාලා more කියන ඔප්ෂන් එක උඩ එකපාරක් touch කර දෙන්න. මෙතනින් තියෙන ඔප්ෂන් වලින් export chat කියන ඔප්ෂන් එක උඩ එකපාරක් touch කර දෙන්න. ඒ විදිහට touch කරාට පස්සේ අපිට මෙන්න මෙතනදී මේ වගේ page එක නැවත load වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ include media කියන දෙවන ඔප්ෂන් එක use කරලා එයාලගේ WhatsApp stickers, photos සහ videos වගේ හැම දෙයක්ම ලබා ගන්න. include media කියන උඩ එකපාරක් touch කරාට පස්සේ නැවත මෙන්න මේ page එක ඔයාලට open වෙයි. නැවත මම මේ WhatsApp කියන උඩ එකපාරක් touch කරනවා මේ විදිහට. ඒ විදිහට එකපාරක් ටච් අද් දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් තමයි open වෙන්නේ. ඔයාලට මෙන්න මේ යට තීරුවේ බලා ගන්න පුළුවන් එයාලගේ chat එකේ තිබුණ සියලුම stickers, photos සහ videos වගේ හැම දෙයක්ම. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ දකුණු අත පැත්තේ තියෙන කොළ පාට rocket එක උඩ එකපාරක් ටච් කරන එක. ඒ විදිහට කොළ පාට rocket එක උඩ එකපාරක් ටච් කරාට පස්සේ සියලුම media files ටික ඔයාගේ phone එකට send වෙලා ඇති. ඔයාලට දැන් පුළුවන් අර කලින් විදිහටම මේ files ටික select කරලා delete for me කියන ඔප්ෂන් එක ටච් කරලා මෙතනින් මේ ෆොටෝ ටික අයින් කරගන්න. මම හිතනවා ඔයාලා සාර්ථකව මේ ෆොටෝ ටික මේ විදියට අයින් කරගන්න නැති කියලා. දැන් මෙන්න මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට මගේ ෆෝන් එක. දැන් ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් එයාලගේ chat එකේ තිබිච්ච සියලුම stickers, messages, photos, videos වගේ හැම දෙයක්ම මගේ number එකට ඇවිල්ලා තියෙනවා. මේ වගේ වීඩියෝ පවා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ වුණත් මේ ආකාරයෙන් play කරගන්න. මම හිතනවා මේ කරපු දේ ගැන ඔයාලට ලොකු අවබෝධයක් වෙන්න ඇති කියලා. ඒ වගේම තව පොඩි ඉල්ලීමක් කරනවා ඔයාලගේ මේ වගේ දේවල් ඔයාලා වැරදි විදිහට භාවිතා කරන්න යන්න එපා. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ වටිනා වීඩියෝ දිනපතා නරඹන්න ඕන නම් ඔය පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා BMSL එක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.